ආයි බොවන් තෙරුවන් සරණයි දර්ශන ටීවී නාලිකාව සමග එක්වන සියලුම ලක්වාසි ලෝවැසි සියලුම ජනතාව සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා විශාරද ශබ්ද විද්‍යා විශාරද ගුප්ත විද්‍යාවේදී සුදත් රෝහණ ජයරත්න යට ඇත්තේ අවිස්සාවේල්ල මරි පදිංචිය එතකොට මම අද දින ටිකක් අමුතු වෙනස් වීඩියෝ එකක් තමයි සියලු දෙනාට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක මම හිතනවා මේ අවස්ථාවේදී අපේ රටට ඉතාමත්ම කාලෝචිතයි ඉතාමත්ම සුදුසුයි කියලා. ඒට හේතුව තමයි දැන් මේ අවස්ථාව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාමත්ම පහළ අඩියකට වැටිලා රටේ මිනිස්සු දරිද්‍රතාවයෙන් මෙරිකිලා මිල මුදල් නැතුව කෑම බීම නැතුව අන්ත අසරණ තත්ත්වයකට පත්වලා ඉන්න අවස්ථාව. එතකොට ඒකට අපේ මේ පවතින රජ්‍යව කලින් පැවති රජ්‍යව කිසිම කෙනෙක් මේ තරුණ ශ්‍රමය උපරිමයෙන් උකහා ගන්න ක්‍රම ගැන සැලසුම් කරේ නැහැ. මේ අවස්ථාවේදී මම ඒකට උදව්වක් මට කරන්න පුළුවන් දෙයක් තමයි මම මේ කියලා දෙන්නේ. එතකොට මේ රටේ දැනට මේ අරගල භූමියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අරගල භූමියේ ඉන්නේ සියලු දෙනාම රැකියා විරහිත අය. ඒතොර රැකියා වල නියුක්ත අය උතෙන්ට සම්බන්ධ වෙනවා බොහොම අඩුයි. ඒතොර රැකියා නොමැති අයට තමයි ඔයගේ අදහස් පහළ වෙන්නේ. එතකොට එහෙම අදහස් පහළ වෙන්න හේතුව තමයි ආර්ථික දුර්වල වෙනවා. එතනින් ගියාම නිකන් ඉන්නකොට එක එක ඒවා ඔළුවට එනවා. ඒක නිසා මේගොල්ලෝ ඔයගේ දේවල් ඔළුවට ඇවිල්ලා ඒගොල්ලන්ට අරගලේ කරන්න හිතෙනවා. එතකොට මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ අපි පවතින රජයටත් වඩා කලින් පැවති රජයේ. එතකොට ඒකට කරන්න ඕනේ එකම දේ තමයි මේ තරුණ පිරිස අරගෙන මේගොල්ලන්ගෙන් මුළු ලෝකේ දැන් ඉන්නවනේ රාජතාන්ත්‍රික අපේ සියලුම දක්ෂ නිලධාරීන් ඉන්නවා විදේශ සේවා සම්බන්ධයෙන්. එතකොට මේ විදේශ සම්මග සම්බන්ධතා තියෙන අය එක එක රටවල් වල නායකයෝ විදේශ ඇමතිල සමග කතා කරලා අපේ රටින් අඩුම ගානේ තරුණයෝ 1000කට ඒ රටේ අපි හිතමු උදාහරණයකට ජපානයට කියලා. එතකොට මේ ජපානයට යවන්න කතා කරගෙන. එතකොට මේ යවන තරුණයන්ගෙන් මේ ලක්ෂ 20-30 ගෙවල් ඉඩම් උකස් තියලා ඉල්ලන්නේ නැතුව මේ දරුවන්ට කියනවා රයිට් අපි රජයේ ගාන යවනවා රයිට් ඔයගොල්ලෝ රට ඉන්න තාක්කල් අපිට මෙන්න මේ ඩොලර් ප්‍රමාණය අනිවාර්යෙන් මාසෙකට එවන්න ඕනේ කියලා ඒ ගෙදර ඉන්න අම්මා තාත්තා හරි බිරිඳ හරි කවුරු හරි අප කරලා ඒගොල්ලෝ යවනවා. එතකොට ඒගොල්ලන්ටත් එච්චර බරක් නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා උනන්දු වෙන රස්සා කරන් හදනවා. එතකොට මේ මූදේ යද්දී අනතුරු නැහැ. එතනින් ගියාම දේශ සීමා පයින්ට ගිහින් අවුලා ඉරිය වැටෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න වෙනවා. එතකොට මම අද මේ පැහැදිලි කරලා දෙන්න යන්නේ විදේශ ගත වීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට තියෙන්න ඕනේ තමන්ගේ ග්‍රහචාරය කොහොමද කියන එක තමයි මම ජ්‍යොතිෂයේදී වශයෙන් මේ අවස්ථාවේදී පෙන්නලා දෙන්නේ. එතකොට සියලුම දෙනාට තියෙනවා ගෙවල් කේන්දරයක් තියෙනවනේ. අපි හිතමුකෝ ওই කේන්දරේ යම් කෙනෙක් ඉන්නවා මේස ලග්න. ඒතර මේස ලග්න කෙනාට හතර වෙන්නට වැඩෙන්නේ කටක රාශි. ඒතර මේ රට යන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාට මොකද මාත් එක්ක ගොඩාක් වැඩ කරන්නේ විදේශගත වෙලා ඉන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඒතර මේගොල්ලෝ මට මේ වෙලාවල් බලන්න දුන්නාම මම ඒගොල්ලන්ගේ බලනකොට ගොඩාක් මම අත්දැකපු දෙයක් තමයි මේ සියලු දෙනාගේම හතර වෙන්න පීඩයි. හතර වෙන්න දැඩි පීපාව පීඩා වෙච්ච කෙනෙකුට තමයි විදේශ ගත වෙලා ඉතා හොඳ යහපත් විදිහට රැකියාවක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම බලලා තියෙනවා ඒගොල්ලන්ගේ හතර වෙන්න පීඩයි. නමුත් එතකොට මේ හතර වෙන්න පීඩා වීමෙන් එයාට තව වෙන අනර්ථ වෙන ගෙන දෙන දේවල් වෙනවා. ඒක වෙනම කතාවක්. ඒකෙදි උදාහරණයක් ඇදෙලි දුවොත් එයාට ගයක් හදාගන්න ගියාම අපේ රටේදී ඒක කරන්න බෑ. කරදර බාධා ඇති වෙනවා. ගොඩක් වෙලාවට ගෙවල් දොරවල් වල මුල්ගල් වගේ පැලවෙන්නේ ඒ හතර වෙන්න පීඩා වෙච්ච අය. එතනින් ගියාම අම්මට හොඳ නැහැ. පපුවේ සෙම. ඔය වගේ දේවල් වෙනවා. නමුත් මෙයාට විදේශ ගත වුණාම කිසි ප්‍රශ්නයක් නැහැ. දෙයිනේ කියලා කීයක් හරි හොයාගෙන තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ කේන්දරේ පින්නන්නේ ඕන කෙනෙක්ගේ කිටි ගමන්. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු හෝ මොනවට හරි යනවා එනවා. ඒක සාමාන්‍යයෙන් සතියෙන් දෙකෙන් මාසෙන් මාසයෙන් ඒ වගේ දේවල් තමයි කේන්දරේ පින්නන්නේ. එතනින් ගියාම පදිංචියට යනවා. ඉතාමත් මේ හොඳම ග්‍රහයෝග තමයි නමෝ වෙන්න, දොළොස් වෙන්න, ඒ වගේ බලවත් වෙන්න එක තමයි පදිංචියට හෝ රැකියාවකට යනවා.
එතකොට 12 අධිපති ගහය 1 4 5 7 9 10 කියන රාශියක ඉන්නවනම් ඒකත් විදේශගත වෙන්න තියෙන ඉතාමත්ම ඉහළ ග්‍රහයෝගයක්. එතකොට තව රැකියාව හොඳ රැකියාවකට වගේ යනවනම් අනිවාර්යෙන් 10 අධිපති ගහය 12 වෙනි 12 අධිපති ගහය 10 වෙනි වගේ යන ඒ රාශි දෙක මාරු කරන් ඉන්නවනම් ඒකත් ඉතාමත්ම ඉහළ විදේශගත වෙන්න පුළුවන් යෝගයක්. එතකොට කවුරු හරි ගොඩක් කට්ටිය කැමති මැද පෙරදිග නැතුව ඉතාම දියුණු ස්විස්සර්ලන්තය, ජපානය, එංගලන්තය, ඇමරිකාව වගේ දියුණු රටවල් වලට යන. එතකොට ඒ වගේ කෙනෙකුට 12 අධිපති සමග ලග්නාධිපති යෝග වෙලා ත්‍රිකෝණගත වෙලා හෝ කේන්ද්‍රගත වෙලා ඉන්නවනම් කේන්ද්‍රගත වෙනවා කියන්නේ 1 4 7 10 ස්ථානයක ත්‍රිකෝණ ස්ථානයක් කියන්නේ 5 හෝ 9 කියන ස්ථානයක ඉන්නවනම් ලග්නාධිපති 12 අධිපති දෙන්න යෝග වෙලා අන්න ඒ අයට පුළුවන් ස්ථීර වශයෙන්ම විදේශ රටක ස්ථීර පදිංචියට යන්න. ඒ කියන්නේ හොඳ හොඳ දියුණු රටක. එතකොට ලග්නාධිපති සමග 9 අධිපති 4 වෙන්නේ ඉන්නවා. ලග්නාධිපතිත් එක්කලා අපි හිතමු ලග්නාධිපති කියන්නේ අමේස ලග්නම කුජ. එතකොට 4 අධිපති කියන්නේ සඳු කටකනේ 4 මේස ලග්නෙට. ඒ දෙන්න එකතු වෙලා නම 9 අධිපතිත් එක්ක. ඒ කියන්නේ 9 අධිපති කියන්නේ එතකොට ගුරු. එතකොට මේ මෙන්න මේ වගේ සංයෝගයක්. කියන්නේ එකටම ඉන්න ඕනේ නැහැ. දෘෂ්ටියෙන් හරි සම්බන්ධ වෙලා එහෙම ඉන්නවා නම් කේන්ද්‍ර ස්ථානයේ ගෝ ත්‍රිකෝණ ස්ථානයේ හරි ඒක ඉතාමත්ම සුවපහසු අන්දමට විදේශගත වෙලා ඉන්න පුළුවන් රස්සාවක් කරන්න පුළුවන් තත්ත්වයක් තමයි ඒක. එතකොට මේ මීට අමතරව තව සියලු දෙනාම දැකලා ඇති ඔය අර විශ්වනා කියලා තරුණ දැරියා ඒදි ඉසගසා දැමීමට ලක් වුණා. එතකොට තව ගොඩාක් ඉන්නවා අපි දැනුවත්වත් ඉන්නවා නොදැනුවත්වත් ඉන්නවා හිරේ වැටලා ඉන්නවා. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු කට්ටිය තියෙනවා. එතකොට තව වැඩ කරන්න ගිය ගෙදර ඒ හාම් පුතාලගෙන් ලොකු කරදර පීඩා ඒ වගේ දේවල් ඇති වෙන කට්ටිය ඉන්නවා. ඒකත් ඔබ විදේශගත වෙන්න කලින් අනිවාර්යෙන් මේ කවුරු හරි ඔබගේ ඉන්න හිතවත් ජෝතිෂ්‍යවේදි මහතුට හරි එහෙම කවුරුත් හොයාගන්න බැන්නොත් මට හරි කතා කරලා අහන්න. මම මේක තේරුම් බේරුම් කරලා දෙන්න. අනිවාර්යෙන්ම මේ ඒක දැනුවත් වෙලා නැතු එහෙ ගිහිල්ලා නිකන් දුක් විඳින්න අමාරු වෙටෙන්නේ යන්න එපා. එතකොට 6 අධිපති ගහය නම වෙන්නේ ඉන්නවනම් ඒ වගේ ටිකක් දුෂ්කරතාව වලට මුහුණ දෙන්න පුළුවන් වෙන යෝගයක්. එතකොට රවි සඳු දෙන්න නම වෙන්නේ ඉන්නකොට පාප ග්‍රහයන්ගේ. එතකොට ඒ පාප ග්‍රහයෝ කියන්නේ සමහරට මම මේ කියන වචන ඔයගලන් නොතේරෙන්න පුළුවන්. නමුත් ඒක ජ්‍යොතිෂ්‍ය කරණයි දන්නවා. 6 8 12 වගේ රාශිවල අයිතිකාරෝ පාප ග්‍රහයෝ තව ඉන්නවා. මාර්ග ග්‍රහයෝ ඉන්නවා. සමහරට සුභ ග්‍රහයෝ වෙනවා. සුභ ග්‍රහයෝ වෙන බුද්ධ සිකුරු ගුරු පාප ග්‍රහයෝ වෙන අවස්ථා තියෙනවා. මේක ඔබට මොනම අවස්ථාවකවත් බෑ ඔබට ඒක තීරණය කරන්න. ඔබට තේරෙන්නේ නැහැ. ඒක ජ්‍යොතිෂ්‍ය පිළිබඳ අත්දැකීමක් දන්න කෙනෙක් තමයි ඒක කරන්න ඕනේ. ඉතින් ඒ වගේ සම්බන්ධයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔබට විදේශයකදී ලොකු කරදර බාධක වලට මුහුණ දෙන්න විදි වෙන දෙයක්. එතකොට කිසිම අවස්ථාවක විදේශගත වීමට සුදුසු නොවන ගහ පිහිටුණුක් තියෙනවා. එතකොට එහෙම වෙන්නේ කේන්ද්‍රයක තුන්වැන්න පාප ගහයන්ගෙන් උත්තර. ඒක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඒතර තුන්වැන්න වගේම නමවැන්න. හරිද? තුන්වැන්න නමවැන්න. මේ දෙක පාප ගහයන්ගෙන් පිරලන ඊටාමත්ම දුර්ල. අනිත් එක තමයි මම මෙතෙන්දී මේකට එච්චරම අදාළ නැතත් මම මේක කියලා දෙන්න ඕනේ. කේන්දරයක තියෙන වටිනාම වැදගත්ම රාශිය තමයි නමවැන්න. මේ නමවැන්න පාප පීඩන, නමවැන්න අධිපති පාප පීඩන ඔබ කියන්නේ විදේශගත වීම විතර නෙමෙයි. අධ්‍යාපනය, රැකියාව, ගෙවල් දොරවල්, පෞල් ජීවිතේ, දරුමල්ලෝ මේ සියල්ලම දුර්වලයි. තුන්වැන්නේ කියන්නේ ඔබ පෙර සංසාරේ කරපු කුසල් සහ අකුසල් ගැන තමයි කේන්ද්‍රික තුන්වැන්නේ පෙන්ලා දෙන්නේ. එතකොට මේක දුර්වල වෙන්නේ ඔබගේ ඒ කුසල් ශක්තිය දුර්වලලා. ඉතින් ඒකට ජ්‍යොතිෂ්‍යවේදී මහත්තයෙකුට එච්චර ලොකු දෙයක් කරන්න බෑ. කවුරු හරි කියනවා නම් මේවා කරපුවාම මේවා හරියනවා හරියනවා කියලා එහෙම කරන්න බෑ. මොකද ඔබගේ තියෙන කුසල් මට වර්ධනය කරලා දෙන්න බෑ. ඔබ සංසාරේ වබුරපු බීජ තමයි ඔබ නෙලන්නේ. ඒක කරන්න බෑ. නමුත් යම් තරමක සාර්ථක වෙන්න සමහර අවස්ථා දිනවා. යන්ත්‍රයක් දාලා කරන්න පුළුවන්.
එහෙම මැණික් ප්‍රතිකර්මයෙන් කරන්න පුළුවන් 100ට 50 100ට 100ක් කවුරු හරි කරන්න කියලා බාර ගන්න ඕන නම් ඒක බොරුවක් විහිළුවක් ඒක බුදු කෙනෙකුටවත් කරන්න බෑ හොඳට මතක තියාගන්න ඔය ගොඩක් කට්ටිය විශාල වශයෙන් මුදල් අරගෙන මේක කරාම මේක අනිවාර්යෙන් හරියාව කියලා මම හොඳට දැකලා දිනවා විදේශවන්වල ඉන්න මේ මහත්ම මහත්මීන් රවට්ටලා විශාල වශයෙන් මුදල් කරන මොකද හිතා ඉන්නේ මෙහෙ අය හිතන් ඉන්නේ ඒ ගිහිල්ලා ඔය විදේශවල ඉන්න කට්ටිය ගස් වලින් සල්ලි කඩනවා කියලා. එහෙම නෙමෙයි ඒගොල්ලෝ අන්ත අසරණ දුක් විඳලා බොහොම දුක් මහන්සියෙන් තමයි කීයක් හරි හොයාගන්නේ. එතකොට ඒව මේ ඉන්න මිනිස්සු අයුක්තියෙන් අසාධාරණයෙන් ගන්න බලනවා නම් ඒව එච්චරම යුතු දේවල් නෙමෙයි නොවිය යුතු දේවල්. ඉතින් ඒව ගැන ඔබ අවධානයෙන් ඉන්න කිසිම කෙනෙකුට බුදු කෙනෙකුටවත් බෑ ඔබගේ පෙර කුසල් වර්ධනය කරන්න. නමුත් යම් ධර්මකින් සාර්ථක කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එතකොට මම මේ අවස්ථාවේදී මේ පොදුවේ විද්‍යාලයට විදේශගත වෙලා ඉන්න අයට මම උපදේශයක් දෙන්න ඔය හැම කෙනෙකුටම ඔහි පන්සල් වඳින්න බුදුන්ව දේවල් නැහැ නේ. ඒක නිසා ඔබ මේ රටේ ඉඳද්දී බල්ලෙකුට හරි බත් ටිකක් දාන්න ඇති. එතකොට පන්සලකට මලක් පානක් හරි පූජා කරන්න ඇති. ඔබ උදේ හවස ඒව සිහි කරන්න. ඒව සිහි කරපුවාම ඔබ අතින් නිතරම කුසල් වර්ධනය වෙනවා. ඔබ කරපු ඔබ අතින් වෙච්ච කිසිම අකුසලයක් මතක් කරන්න මෙනෙහි කරන්න එපා. එතකොට ඔබගේ එහෙම මෙනෙහි කරොත් ඔබගේ අකුසල් තමයි වර්ධනය වෙන්නේ. ඔබ නිතරම කරපු කුසල් දහම් සිහි කරන්නේ. ඒ වගේම තමයි ඕනතරම් දැන් ඔය ෆෝන් වල ටීවී වල යනවා මේ අනුරාධපුරේ රුවන්වැලිසෑය කතරගම ගිරිවැලීම කරන පින්කම්. එතකොට මේවා දිහා බලලා ඔබ හිතින් අනුමෝදන් වෙන්න. සාදු 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 මේ පිනත් මට අනුමෝදන් වේවා. මේ පිනේමයින් මම මේ විදිහ මේ කරදරයෙන් ඉක්මනට මිදේවා කියලා එහෙම හිතන්නේ. එතකොට ඔබගේ தත්ත්වය ඉතාමත්ම ඉහළයි. බොහොම තියෙන ගැටලු අඩු කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක දික් වෙනවා. මේක මම මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාම ඔබ ගිය අරමුණ හිතේ තියාගෙන වෙන වෙන දේවල් වලට යොමු නොවි, නීති විරෝධී දේවල් වලට යොමු නොවි, ඔබ එවන රුපියල හරි නීතියානුකූල ක්‍රමයට බැංකු හරහා ලංකාවට එවලා ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ අවස්ථාවේදී මම මේ වීඩියෝ එක සමු ගන්නවා. දර්ශන් ටීවී නාලිකාවට මගේ ස්තුතිය පුද කරනවා. මම ජෝතිෂ විද්‍යාවේ සුදත් රෝහණ ජයරත්න. ආයුබෝවන්. තෙරුවන් සරණයි.